හිතවත් මිට්ටුවනි. මහින්දානන්ද අලුත්ගමගෙන් ගුටි කාපු ගුණතිලක රාජපක්ෂ මේ වෙන විට බරපතල තත්ත්වයේ පසු වෙන බව මේ වෙනකොට මාධ්‍යට වාර්තා වෙනවා. තුන්වෙනිදා රනිල් වික්‍රමසිංහත් මහින්ද රාජපක්ෂත් එවැගේම පොහොට්ටු මන්ත්‍රීවරුත් එකතු වෙලා ජනාධිපති ලේකම් කාර්යාලයේ මහනුවර සංවර්ධනය ගැන සාකච්ඡාවක් පැවැත්තුවා. මේ සාකච්ඡාව අතරතුරේදී මහින්දානන්දත් එවැගේම ගුණතිලක රාජපක්ෂත් බරපතල වචන හුවමාරුවක ඉදිලා තියෙනවා. විශේෂයෙන්ම ගුණතිලක රාජපක්ෂ බොහොම පැහැදිලිව මහින්දානන්ද හොරෙක් කියන කාරණේ කියලා තියෙනවා. මේ වෙලාවේ දිගින් දිගටම වචන හුවමාරුව සිද්ධ වෙන වෙලාවේ රනිලුත් මහින්දත් මැදිහත් වෙලා මේක බේරන්නට උත්සාහ කරලා තියෙනවා. හැබැයි ඒක ඒ විදිහට පාලනය කරගන්න බැරි තත්වයකට මතුවෙලා කොහොම හරි සියලුම දෙනා මැදිහත් වෙලා සාකච්ඡාව ඒ වෙලාවේ සමතේකට පත් කරගෙන තියෙනවා. හැබැයි නැවතවතාවක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එළියට එනකොට මහින්දානන්ද සහ ගුණතිලක රාජපක්ෂ අතර නැවතවතාවක් වචන හුවමාරුවක් සිද්ධ වෙලා තියෙනවා. මේ වෙලාවේ එතනට කඩාපෙනපු මහින්දානන්ද ගුණතිලක රාජපක්ෂව බිම පෙරලගෙන පහර දීලා තියෙනවා. පහර දීමට අමතරව මහින්දානන්ද කීප වතාවක්ම ගුණතිලක රාජපක්ෂ සපා කෑපු බවකුත් ආරංචි වෙනවා. කොහොම වෙතත් ළඟ තිබ්බ පිස්තෝලයකුත් පහර දීලා තියෙනවා. මේ වෙනකොට සඳහන් වෙන ආකාරයට මහින්දානන්දට අමතරව තවත් දෙදෙනෙක් පහර දීලා තියෙනවා. කොහොම වෙතත් බරපතල තත්ත්වයෙන් පසු වෙච්ච මේ මන්ත්‍රීවරයා වහාම හමුදා රෝහලට ගෙනහිල්ලා මේ වෙනකොට දැඩි සත්කාර ඒකකයේ තමයි ප්‍රතිකාර ලබන්නේ. ඔහුගේ පාදයට බරපතල තුවාල සිද්ධ වෙලා තියෙනවා කියන කාරණය තමයි මාධ්‍යයට වාර්තා වෙන්නේ. මේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙන විට ගුණතිලක රාජපක්ෂගේ පුත්‍රයා නිල්පුල් රාජපක්ෂ කොටුව පොලිසියට ඊයේ දවසේදී ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. තරාතිරම නොබලා ඇමතිවරයා අත්තඩංගුවට අරගෙන, නැත්නම් හිටපු ඇමතිවරයා වර්තමාන මන්ත්‍රීවරයා අත්තඩංගුවට අරගෙන දඩුවම් කරන්න කියන කාරණය. හැබැයි ඔබ දන්නවා නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ කියන කාරණය. මේ වෙනකොට පොහොට්ටේ මන්ත්‍රීවරු පිස්සු බල්ල වගේ එක එක හපා කමින් ඉන්නවා. මොකද එළඹෙන මැතිවරණයේදී මුන්ගෙන් එකෙක් දෙන්නෙකුට විතරයි පාර්ලිමේන්තු වෙන්න පුළුවන්. ඒ නිසා මෙතනදී ඉතාමත් දක්ෂ විදියට බුරණ එකාට තමයි අවස්ථාව දෙන්නේ. මොකද රාජපක්ෂලාට වගේම රනිල්ටත් අවශ්‍ය ඉඳු කියනකොට නැට්ට වනවනාදුවන බලකූක්කෝ. ඒ හින්දා හොඳම බල්ලා කවුද කියන එක තෝරණ එක තමයි මේ වෙනකොට රනිල් සහ ගුණතිලක මේ රනිලුත් එවැගේම මහින්ද රාජපක්ෂත් දෙන්නම කරගෙන යන්නේ. කොහොමිතත් මිට්ටෝනි අද වෙනකොට ජනාධිපති ලේකම් කාර්යාලය තුළේ මන්ත්‍රී වැඩ ගුඩි කෙලෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ මොහොත දක්වාම මැටි ඇමතිවරයා එයාපෝර්ට් එකේ දර අහිංසක පෝටර්වරයාට පහර දීම සම්බන්ධයෙන් පොලිසිය කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වුණේ නැහැ. දීවාර්තාවක් ඉදිරිපත් කරේ නැහැ. පොලිස් ඇමතියා මේ වෙනකොට දෙමුකම වහගෙන නැත්තම් පස්ස පූට්ටු කරගෙන මුකුත් දන්නේ නැති තොත්ත බබා වගේ ඉන්නවා. අද වෙනකොට තමන් මේ රටේ නීත්‍ය උල්ලංඝනය කරන්න දෙන්නේ නැහැයි කියපු අලස්කාරයා මුකුත් දන්නේ වගේ ඉඳිද්දි ජනාධිපති ලේකම් කාර්යය ඇතුලේ උන්ගේ උම්ම ගහගෙන අතපය කඩාගෙන දැඩි සත්කාරකවල ප්‍රතිකාර ගන්නවා. මිට්ටෝනි මේකේ තියෙන බරපතලම තත්ත්වය තමයි මේ කාලකන්නින්ට ගුටි කෙල ගන්න පහසුකම් දෙන්නේත් අපි, මුන්ගේ අතපය කඩාගත්තට පස්සේ ඒව නඩත්තු කරන්න ඕනෙත් අපි. මුන්ගේ හත්මුතු පරම්පරාව නඩත්තු කරනවට අමතරව මුන් කරන හැම වලත්ත වැඩකටම අවසානයේදී වියදම් කරන්නේ අපි. අන්න ඒ නිසා තමයි මේව ගැන අපිට විශේෂ සැලකිල්ලක් යොමු කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ. අනිත් කාරණේ තමයි අපේ රටේ සමහර කාලකන්ණි දේශපාලඥයෝ විශ්වාස කරනවා චණ්ඩින්ට මේ රටේ මිනිස්සු කැමති කියන කාරණය. අපි කැමැතුණත් අකමැති වුණත් මේ රටේ සමහර මිනිස්සුන්ට චණ්ඩින්ට කැමති කියන එක අපි දන්නවා. එහෙම නැත්නම් කවදාකවත් ජොන් ස්ටැන්ලා වගේ කසිප්පුකාරයෙක්වත් මිනිස්සු වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තු වන්නේ නැහැ. මිට්ටෝරණි අද වෙනකොට ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලේ මන්ත්‍රීවරයෙකුට ආරක්ෂාව දෙන්න බැරි තරමට අපේ රටේ ආරක්ෂක අංශ බල්ලට ගිහිල්ලා තියෙනවා. මේ වෙනකොට රට විතරක් නෙමෙයි සමස්තේම බල්ලට ගිහින් තියෙනවා. කෙනෙකුට කියන්නට පුළුවන් ලබ්බට හෙන ගැහුවම ලබ්බේ හිටිය පණුවන්ට මොකද වුනේ කියලා අහනක බුද්ධිමත් ප්‍රශ්නයක් නෙමෙයි කියලා. හැබැයි මේක අද වෙනකොට ඔබෙත් මගෙත් විතරක් නෙමෙයි ඊළඟ පරම්පරා 10ක 15ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒ ගැන දැක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට යමු. මිට්‍රෝනි අර්ජුන ජයග්‍රහණය නොමැතිව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.